මේකා පසු හැරීන ඔයා මෙතනම වැටි වාඩි වූයේ පසු තැවිලි හැඟීමකින් මොකක්ද දෙයනේ මං කරපු වරද මං ආදරේ කරන කෙල්ලවත් ඇරලා මගේ හිතේවත් නැති කෙල්ලෙක්ව මගේ ගැහණි කරගන්න තරම් ඒ වේදනාව දන්නේ එහෙම ආදරේ කරලා වෙන් වෙච්චයිම විතරයි මේක සිහි කෙරුවේ ඒ අතීතයයි මං ආයි නොකියුවයි කියන්න නම් එපා මේක උඹ ඔය සම්බන්ධෙ මේ දැම්ම නවත්තන්න ඕනේ කියමින් මුළුගේ දෙතරන්න බැනවැතුනේ මේකගේ පියාය උඹ සල්ලි නැති දුප්පත් කෙල්ලෙක්ව වන්දලා දෙන්න කිව්වත් මං ඒක කරලා දෙනවා ඒතර තාත්තේ කවුද කියලාවත් දන්නේ නැති කිකෝ මේකෙතර ලේලි කරන්න හිතන් ඉන්නවනම් උඹටත් පුළුවන් එළියට බහලා යන්න තාත්තා එක්පසකින් දොස්නා කත්තේ අම්මා දෙයිට නොදෙවිනිව හඬ නැගුවේ මේකගේ හදවතේ උපන් හැම සිතුවිල්ලක්ම සුන්නත් උලි කරවමින් පප්පුවට දැනුනේ මහ පරකි ඇස්වලට දැනුනේ ගින්දරකි ලය පුරා බුර පුරා නැගෙන ගිනිවලට ඔහුගේ හිත පිරෙව්ව ආදරය අලු කරන්නට නොහැකි වූ නමුත් ඒ ආදරය අත්හැරලන්නට සමත් විය නිතූ මා හදවත මුලින්ම ස්පර්ශ කළ යුවතිය ඈ නොවුනත් ඇයට තරම් මා එළුම් වූ තවත් අයෙකු වී නම් ඒ මාගේ මව පමණ කිය සිතිවිලි බිඳෙති දැනෙන වේදනාව මා අයගෙන් වෙන්වන අන්තිම තත්පරයේදී විඳිමින් සිටියේය අද ඇය මා අභියස දුටු වේලේ ඇයව අතොරක් නැතිව සිප වැළඳ ගන්නට මා හදවතේ වූ හැඟීම මා මැඩගත්තේ ඉතා අමාරුවෙනි දිල්හරා මා අත බලෙන් ගැට ගැසූ නූලකි නිතූ මා හදවතේම දිවෙන නහරකි මොවින් දොඩන්නට වචන සමුදායක් ඇති නමුත් ඇය ඉදිරියේ අදටත් මා නිහඬ වී සිටි මා පපුව ගැහෙන්නේ නිතූගේ ආදරේනි නමුත් දිල්හරාගෙන් ඈත්වීම නම් ආදරයත් සමග මහා සාගර පතුලේ සැඟවී ගිය ටයිටැනික් නැවේ සුන්බුන් සොයනවාටත් වඩා දුෂ්කර බවයි මා හැඟීම නිතූට වමනා මාහැර යන්නට නොවන බව මට නොරහසකි ඇය මේක නම් වූ මා වැනි සල්ලකාරයෙකුට ආදරය කළේ මා පොහොසතකු බවත් නොදැනමය ගෙවී ගිය අතීතයේ එල්ලී දුක් විඳීම හදවත පිළි නොගත්තත් නිතූ දුටු තත්පරයේ පටන් ඇයව දකින්නට ඇයට කතා කරන්නට හිතට ඉවසුමක් නැති තරම්ය පැයකට ආසන්න කාලයක් එතැනම ගෙවා දැමූ මා ආපසු හෝටලය වෙත ගියේ මේ සියල්ල අමතක වන්නට මත්වන්නට සිතාය මට දිල්හරව මැරි කරන්න දැන් කොහොමත් බෑ නිතූ ඉන්නව තාමත් මගේ හිතේ යන මගට මා හදවත කෑමර දුන්නේය පැතුම් හා දිවන් මා එනතුරු හෝටල් පරිශ්‍රයේ රැඳී සිටිනු මා දුටුවේ වාහන අංගණයේ සිටි මැලවුණු මුහුණ බිමට බර කරගත් මා ඔවුන් අතරට ගියේ දෙතොල විකාගෙනය What happened මචං පැතුම් මැහුවේ මා කිවුර මතින් දෑත තියාය මට දෙන්නට උත්තරයක් නොවුනි නිතුව හම්බුනේ නැද්ද බං දිවානු තනෙක් අතර විමසද්දී මාගේ ඇස් සිස්සුනේ නැතයි කියන්නට මින් සාංකාවෙන්ය චකෝ කටහැරල උත්තර දීපංකෝ අපි තාම ගොළු භාෂාව ඉගෙන ගන්න පන්තියක් නැ පැතුම් කිවෙන රුස්සෙමෙන් මෙන් ඉවතට හැරීය හම්බුණා මා කීවේ හිමිහිට සුසුමක් හෙලා එහෙනම් දිවාන් නැහුවේ වික්ෂිප්තව නිතු මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්න නැවතුන්නේ නැවා එයාට දැම්මා පිටරු මගේ වචන බිඳී ගියේ මන සිතුව මොහොතකදීය පව් බං ඒකි දිල්හාරා උඹව මැරි කරන්න ඉන්නේ කියලා දැන දැනත් ඒකිට බය ඇති ආයි උඹට සෙට් වෙන්න දිවාන්ගේ වචන ඇත්ත නිතු වත්කම් නැතත් ගෞරවය තමාට ආභරණයකයි සිතනා ජාතියේ කෙල්ලකි හරි මට මේක කියපන් උඹ පැතුම් ඇහුවේ ඍජු ඉරියව්වකින් මා දිහා බලාය මොකද්ද මට ඇති වූයේ තිගැස්මකි දැන් උඹ ඔය නිතු පස්සේ ආයේ දුවන්න හදන්නේ දිල්හරව අතහැරලා උඹ නිතුව බඳිනවද ඒ පැනෙන් මා හදවතම යලිත් නැවතුණක් මෙන්න මට නිතු ඕනේ බං මා කීවේ වේදනාවෙනි ඕනේ කිව්වට බෑනේ බං හරියට කෙලින් තීරණයක් අරන් හිටපන් මේක හොය යන විදිහට නිකමටවත් නිතු උඹ ළඟට එන්නේ නැහැ එහෙනම් ඉතින් දිල්හරම ගෙනත් නිතු උඹ ළඟට අතාරින්න ඕනේ එහෙම වෙන්නේ නැහැනේ බං හීනකින්වත් අනික තව ටික කාලයයි උඹ දිල්හරම කස්සද බඳි ඊට පස්සේ නිතුට මොකද වෙන්නේ ඒකි දුප්පත් කෙල්ලෙක් මේක ලව් කරපු උඹලා දෙන්න දන්නවනේ අපි අමුතුවෙන් ආයි කියන්න ඕනේ නැහනේ දිවාන් කියන්නේ කතරම් ඇත්තක් වුවත් මගේ හිතේ පිළිගන්නට අකමැතිය දෛවය මේකලේ ආදරේ කතකත් වේදනාව තව අතකත් තබා තරාදියකට දමා මැනීමය පුරුදු අතීතයේ සුවඳ අද ළඟින්ම දැනෙති මේකට නිතුව අමතක කිරීම පහසු නොවීය
මචං මට නිතුගේ නම්බර් එක ටිකක් හොයලා දීපන් මේක පැතුම් දිහා බලලා කිව්වේ වසිල්ලෙන් මේ බලපං කුමු ඉතින් දිල්හරගෙන් ඉල්ලගනි මෙන්න කතා කරන්න කියලා දෙයි පැතුම් වෙනුවට උත්තර දෙමින් දිවාන් කීවේ උඹලට බැන්නම් කීපන් මම්ම හොයාගන්න යයි කී මේක ඉවසට ඇදුනේ නෝක්කාඩු වෙනි බලකු මූට යන තරහ පැතුම් කීවේ දිවාන් දිහා බලමින් ඔහුත් සමගම මේක විතර ඇදෙමින්ය කූල් මේගයා කූල් සහතිකේට කහගේ නම වැටුණත් ආදරේ පට්ටනේ අන්න ඒකමට නම්බරේ හොයලා දෙන්න නැද්ද දිවා පැතුම් කීවේ මේකගේ දෙවුරට අත තබා දත් විලිස්සමිනි මේකගේ මුවඟ තුනී හසරැල්ලක් ඇදී ගියේ निराයාසේනි දිල්හර ඔන්න අතරට එන දුටු දිදනාම මුනිවත රකිමින් ගොලි වී ගියේ ෂණිකවය මේක ආන්ටි කතා කළා ඔයාගේ ෆෝන් එක ඕෆ් කිව්වේ කියමින් ඔහුගේ අවසරයකින් තොරවම දිල්හාරා මේකගේ කමිස සාක්කුවේ තිබූ දුරකතනය අතරගෙන බලද්දී නම් මේකට වඩා කේන්ති ගියේ පැතුම්ට හා දිවාන්ටය ඕවා ඩීසන්ට් කින ගර්ල්ස්ලාට මැච් වෙන වැඩ නෙමේ දිල්හාරා දැට් ඊස් රොง යයි පැවසූ පැතුම් දිවාන්ද සමගින් එතනින් නිවතට ගියේ නොරිසුම් සහගත වේ දිල්හාරා ඒ වචන නිසා මදක් තිගැස්සුනද ඇයට කිසිවක් නොවූ ගානේ දිල්හාරා ප්ලීස් මං කැමති නෑ මේ විදිහට ඔයා අමාව කන්ට්‍රෝල් කරන්න හදනවට මට මගේ විදිහට නිදහසේ ඉන්න ඉඩ දෙන්න යයි දත් මිටි කාගෙන කී මේක යන්න ගියේ මිතුරන්වද කැඳවාගෙන මේ ජීවිතේ සමහර කාණ අමාරු විය හැකිය ආදරය කරන සමහර හිත් විඳිය යා හැකිය ඉඩ අරන්නේ බැඳීම් රැක ගන්නට හැදුවත් අතින්වත් අල්ලා ගත නොහැකි විලසිත ඒවත් හැරියයි එහෙත් පපුවට ඉවසිල්ලක් නැතිය ඒ වේදනාවෙන් මිරිකේ මේකට අද වී ඇත්තේ එයමයි නිතු නිසා දැවුණු තැවුණු ඒ වගේම නිවුණු හිත තවමත් ඒ විලසමයි ඇය නොදැක ගෙවුණු කාලයට වඩා ඇයව දැක ගෙවෙන තප්පරයත් ඔහුට දුරස් බවක් ගෙනාවේය කතා බහකින් තොරවම කාර්යය පදවන මේක දිහා මිතුරන් දෙදෙන මාරුවෙන් මාරුවට බැලුවේ සුසුම් එළමින් මෙහෙක ටිකක් රිලැක්ස් වෙම්බා ඇතුම් කීවේ කොහොමද මම රිලැක්ස් වෙන්නේ මේ පිස්සු මගුල් එක්ක අපේ අම්මාව පණ පිටින් වලලන්න හදන්නේ මේ දිල්හාර එක්ක ඔහු සිටියේ කලකිරීමෙන් මම මෙරි මෙරි ඉපදෙනවා මචං මේක පැවසුවේ කාර්යය මදක් ඉදිරියට වන්නට නවත්වමින් මට බැරි වේද මං හේතුව මගේ කරගන්න මේක ඒ ඇසු විලසට මිතුරන් දෙදෙනාට වචනත් නැති විය හිටපන්කො මේගය අපි ඉන්නවනේ වෙන දෙයක් වෙයිනේ කියා දිවන් පැවසුවේ මේක ඉන්නේ දැඩි මානසික වේදනාවක බව සිතාය මේකගේ දෙමව්පියන් නිසා කෙසේවත් නෙතු ඔහුගේ කර ගැනීම සිහිනයක් බවයි මිතුරන් දෙදෙනාට නම් වැටහුණි. ආයමත් නෙතුව මේකට මුණ ගැහිද? කතාව ඊළඟ කොටසත් එක්ක එකතු වුණොත් ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න පුළුවන් වෙයි.